Honorable Minister, please continue. Aishwarya Garu Sabhavatumani, Garu Marikkar Mantri Tuma Itamatma Udvegatara Katavakata Passe, Me Pilibandhava, Me Matruka Pilibandhava Ma Katakaranna Balapuruttu Wenawa. Etuma Menma Ada Me Parliament Katakarapu Bodhenek Ada Tibena Matrukawa Kumakunat Express Pearl Naukawa Pilibandhava එහි වන්දිය කර ගැනීම පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න මතු කරා. ඒක නිසා මගේ වගකීමක් යුතුයකමක් කොට මම සලකනවා ගරු සභාපතිතුමනි. ඒ පිළිබඳව සම්පූර්ණ නිවැරදි තත්ත්වය මේ ගරු සභාවටත් රටටත් හෙළිදරව් කරන්න. ඒ අනුව ගරු සභාපතිතුමනි මා අප්‍රේල් මාස 25 වන දින පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් MT New Diamond නෞකාව අනතුරකට භාජනය වීම නිසා Sri Lanka වට අය කරගත යුතු වන්දි මුදල් පිළිබඳව ගෙන ඇති පියවර සහ Express Pearl නෞකාව ගිනිබත් වීම නිසා සිදු හානිය වන්දි අය කර ගැනීමට ගෙන ඇති පියවර ජනාධිපති සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා. එකී නීතිමය තත්ත්ව සම්බන්ධයෙන් මෙන්ම මම කළ ප්‍රකාශ පිළිබඳවත් නොයෙකුත් පාර්ශ්ව විවිධාකාර මත ප්‍රකාශ කරමින් ජනතාවගේ මනස තුල ව්‍යාකූල තත්ත්වයක් මතුකොට තිබෙනවා. එම වන්දි හිමිකම පිළිබඳව අපගෙන ඇති පියවර පිළිබඳ මෙම සභාවත් රටේ ජනතාවත් දැනුවත් කිරීම මගේ සහ ආණ්ඩුවේ යුතුකම වෙනවා. මෙම අවාසනාවන්ත සිද්ධි දෙකම නිසා අපගේ දේශීය සාගර තීරයට මෙන්ම මුහුදු ආර්ථික කලාපයට සිදු පාරිසරික හානි සහ ආර්ථික හානි යම් පමණකින් මූල්‍යම ලෙස තක්සේරු කර ඇතත් සත්‍ය ලෙසින් සිදු හානිය තවත් දශක 3-4ක කාලයකට බලපානු ඇති. එමගින් සිදු හානි අය කර ගැනීම සඳහා මූලික වශයෙන් වගකිය යුතු ආයතන අතරින් එකක් වෙනුවේ සමුද්‍රීය පරිසර සංරක්ෂණ ආරක්ෂණ අධිකාරිය Marine Environment Protection Authority නැත්නම් මීපා. මෙවැනි අවස්ථාවක මීපා ආයතනය නීතිපතිගේ උපදෙස් මත නීතිමය පියවර ගැනීම සහ නඩු පැවරීම සාමාන්‍ය ක්‍රියාපිළිවෙතයි. මෙම අනතුරු දෙක සම්බන්ධයෙන් කරුණු පටලවා ගැනීමක් පෙනෙන්නට ඇති නිසා ඒ සම්බන්ධයෙන් කරුණු වෙන වෙනම පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. MT New Diamond නෞකාව 1999 වසරේ ජපානයේ මිට්සු ඉංජිනේරින් ඇන්ඩ් ෂිපින් බිල්ඩින් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති ග්‍රීසියේ පෝටෝ එම්පෝරියස් ෂිපින් ඉන්ක් සමාගමට අයත් අතර පැනමාවේ ලියාපදිංචි කරන ලද නෞකාවකි. මේ ඉන්ධන ප්‍රවාහනය කරන ඔයිල් ටැංක වර්ගයේ නෞකාවකි. මේ කුවේට් රාජ්‍යයේ සිට බොරතෙල් නැත්නම් ක්‍රූඩ් ඔයිල් ටොන් 270,000ක් රැගෙන ඉන්දියාව වෙත ගමන් කරමින් සිටියේදී 2020 සැප්තැම්බර් 3 වන දින ගිනි ගැනීමකට ලක් වුණා. නෞකාව ප්‍රවාහනය සඳහා අවශ්‍ය තෙල් ඩීසල් මෙට්‍රික් ටොන් 1,700ක් ඒ ඇතුළේ තිබුණා. නැවේ ගිනි ගැනීම නිසා නැවේ ධාවන කටයුතු සඳහා තිබූ ඉන්ධන කාන්දු වීම හේතුවෙන් සාගරයට විශාල පාරිසරික හානියක් සිදු වුණා. මෙම නෞකාවේ හටගත් ගින්න 2020 සැප්තැම්බර් 3 වන දින සිට 11 දක්වා කාලය තුල නිවා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වෙරළ සංරක්ෂණ ආරක්ෂක නිලධාරීන් සාර්ථක ලෙස කටයුතු කරා. ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවේ සහාය ලබා ගන්නා ලදී. එම නැව පදවන ලද කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ පවරන ලද අපරාධ නඩුවට එම කපිතාන්වරයා වැරදිකරු බව පිළිගන්නා ලද අතර ඔහුට ඇමරිකන් ඩොලර් 64,672ක දඩ මුදලක් නියම කළේය. ඔහු එම මුදල ගෙවා ඇත. ඊට අමතර ලෙස එම ගින්න නිසා අපගේ සාගර කලාපයට සිදු වූ සහ සිදු වෙමින් පවතින පාරිසරික හානිය සුද්ධ පවිත්‍ර සඳහා දරන ලද වියදම් දීවර ප්‍රජාවට සිදු හානිය අප රටට ගෙවීමට එම නැවේ හිමිකරු රක්ෂණකරු සහ දේශීය නියෝජිතයා බැඳී සිටිනවා. ඒ සඳහා නැවේ හිමිකරු සහ හෝ රක්ෂණකරු රුපියල් මිලියන 442ක මුදලක් මේ වන විට ගෙවා තිබෙනවා. ඒ මුදල් ගෙවා තිබෙන්නේ රක්ෂණ සමාගම මගින් මිලියන 51.8ක් ස්මිත් සැල්වේජ් බීවී නැව් බේරා ගැනීමේ ජාත්‍යන්තර සමාගම මිලියන 391.3ක් එකතුව මිලියන 242ක් ස්මිත් සැල්වේජ් බීවී සමාගම යනු එම නැව බේරා ගැනීමට ඉදිරිපත් වූ සමාගමයි. 2020 සැප්තැම්බර් මාසයේ 11 වන දින
Enang ginna niwa demu dinasita noikut parso mema naukawa Sri Lankaya muden ivatata gene yamata illa etat ita anumathiya laba di nometa. Hitapu janadhipati Gotabaya Rajapaksa mathitumagen evan illimak sidu kara atte evakata meepa ayatane bara amatya garu nalaka godehewa mathitumaya. Ema nema in nevat karanne nam අත්‍යවශ්‍ය කොන්දේසි දෙකක් සපුරාලිය යුතු බවට එතුමා පැහැදිලි ලෙස නියෝග කර ඇත. එනම් ශ්‍රී ලංකා මුහුදු පරිසර පද්ධතියට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් මුළු වන්දි මුදල ශ්‍රී ලංකාවේ තැන්පත් කළ යුතු බව දෙවනුව නීතිපතිතුමාගේ ලිඛිත අවසරය ලබා ගත යුතු බව නීතිපතිතුමාද පැහැදිලි ලෙසම කොන්දේසි දෙක ඇතුළත් නියෝගය මීපා ආයතනය වෙත ලබා දී තිබුණි. එසේ තිබියදී විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සෙලේකම් Admiral Jayanta Kolombage Mahata Dedas Vishe October Palavana Dina Vidyu Tapaling Yavanala de Lipiak Magin Nau Kahamuda Patitumata Saha Mipa Sabapati Tumiata Dano Ate Emma Naukava Ivatata Geneamata Avasara Dimata Dana Dipati Tuma Visin Nyoga Karati Bavaya Eanu Emma Naukava Mudahar in Aladi Emma Namatadalo Pathasanda Nadutuna Mevanavitapi Kolomba Mahadikarane Pavarata එම නෞකාවට අදාළ වන්දි හිමිකම සඳහා නඩු පැවරීමට අදාළ විශේෂඥ වාර්තා නීතිපතිවරයාට බාර දුන්නේ දවසන් මොහොතේය. සමුද්‍රීය පරිසරයට සිදු හානිය ඇමරිකන් ඩොලර් මිලියන 22.1යි. දීවර ප්‍රජාවට සිදු හානිය ඇමරිකන් ඩොලර් මිලියන 273.014යි. නාරා ආයතනයට අයත් වූ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 75.64යි. ඉහත සඳහන් එක් නඩුවක සිතාසි බාර දී ඇතත් විත්ති පාර්ශවය නැව් හිමිකරු සහ රක්ෂණ සමාගම නඩුවට මේ දක්වා ඉදිරිපත් වී නොමැත. එහෙත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි හිමිකම සම්බන්ධව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව පවසන නීති ආයතනයේ නීතිඥවරුන් අප රජය කුමක් සිදු කරන්නේද යන්න සෙවීම සඳහා සෑම අස්සක් මුල්ලක් නෑරම රිංගමින් කටයුතු කරමින් සිටිනවා. එසේ කරනුයේ එම වන්දි හිමිකම් පෑම වැළැක්වීමේ චේතනාවෙන් බව පැහැදිලි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව දැන් මං කරුණු සඳහන් කරනවා. මෙම නැව සිංගප්පූරුවේ ලියාපදිංචි කරන ලද EOS Ro PT Private Limited සමාගමට අයත් චීනයේ නිෂ්පාදිත එක්ස්ප්‍රස් පීඩර් සමාගම මගින් මෙහෙයුම් සිදු කරන ලද නැවකි. 2020 සැප්තැම්බර් මාස ගමන් ආරම්භ කළ නෞකාවේ බහලුම් කන්ටේනර්ස් 2700ක් එකවර ප්‍රවාහනය කළ හැකිය. මෙම නැව මැලේසියාවේ පෝට්ලෑන්ඩ් වරායේ සිට කටාර් හමාඩ් පොට් වරාය වෙත යාත්‍රා කරමින් තිබියදී අනතුරකට භාජනය වුණා. මෙම නැව 2021 මැයි 20 වන දින ශ්‍රී ලංකා ජලතීරයේදී ගිනිගත් අතර දින 7ක් තිස්සේ ගින්න පැතිරෙමින් තිබුණා. මෙහි තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන් මේ ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු ඉතා බරපතල සහ දරුණුම ඛේදවාචකය වුණා. එම අවස්ථාවේ බහලුම් 1486ක් මෙහි පැවතුණා. ඒ අතර නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් තිබී ඇත. ඒවා පොහොර සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට නියමිත අමුද්‍රව්‍ය විය. ඒ අතර ප්ලාස්ටික් පැලට් බිලියන ගණනක් මුහුදට මුදා හැරුණි. Plastic mugging, samudre dushanayata lakwana barapatalama siddhiya lesa loke vaarthawanne meyai. Mema nave plastic noodles bahalum 400ak pamana tibi atha. Mema ataraturu hetuwen muhudata wetunu apadravya ivat kirima saha diwara prajawata sidu haani sandaha mewana vita labi athi alaba mudal pramaane meseya. Samudra kalape pirisidu kirima sandaha americanu dollar 10,079,650 මිලියන 10,79,650ක් ඒ ඇමරිකන් ඩොලර් වලින් දීවර ප්‍රජාව සඳහා ගෙවන ලද මුදල රුපියල් වලින් බිලියන 2,517,278,273ක් 5,517,278,273 මෙම නෞකා අනතුර හේතුවෙන් සිදු පරිසර හානිය ගවේෂණය කිරීම සඳහා සහ වන්දි මුදල් තක්සේරු කිරීම සඳහා විශේෂඥයින් 40 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී. ඔවුන් මාස ගාණක් තිස්සේ සිදු කළ පරීක්ෂණ අනුව එම හානිය
ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක් ලෙස තක්සේරු කර ඇත. මේ පායතනය සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය අධිකරණ අමාත්‍යංශය මගින් සිදු කළා. දැනට මෙම ආයතනය භාරගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාත් මාත් කීප අවස්ථාවකදීම මෙයට මැදිහත් වී නඩු පැවරීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබුවා. වන්දි අය කර ගැනීම සඳහා සකසන ලද ලැබූ තක්සේරු වාර්තාව අප වෙත බාර දෙනු ලැබුවේ මේ අවුරුද්දේ ජනවාරි 13 වන දිනය. එදින මේ නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙන ලදී. එම වාර්තා පදනම් කරගෙන නීතිපතිතුමා නඩු කටයුතු සඳහා ලිපි ලේඛන සැකසීම සහ විදේශ නීති සමාගම්වල සහාය ලබා ගැනීමෙන් සිටියේදී නොයෙකුත් පාර්ශවයන් විසින් නීතිපතිවරයා නඩු පැවරිය යුත්තේ කොළඹ මහාධිකරණයේ බවට විශාල ප්‍රචාරණයක් ගෙන ගියේය. ඒ අතර සමහර පාර්ශව නැව් සමාගමේ හිමිකාර පාර්ශවය සහ රක්ෂණ සමාගම PNI ක්ලබ් වෙනුවෙන් කටයුතු කරමින් Honorable Minister, you have one more minute. I will take about another 5 to 6 minutes. We will reduce from the government side. ඒ අතර සමහර පාර්ශව නැව් සමාගමේ හිමිකාර පාර්ශවය සහ රක්ෂණ සමාගම PNI ක්ලබ් වෙනුවෙන් කටයුතු කරමින් වන්දි හිමිකම් පෑම අවහිර කිරීම සඳහා උත්සාහයක් දැරූ බව පැහැදිලි විය. ඒ අතරතුරේම නෞකාවේ ගින්න නිවීම සහ පරිසර හානි අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ඉන්දියා නාවික හමුදා විසින් දරන ලද වියදම ලෙස ඉන්දියානු රුපියල් මිලියන 495.3ක මුදලක් අපගෙන් ණය දැත. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 1941.5කි. එමෙන්ම නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ පරිසර හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ඉන්දියා නාවික හමුදා විසින් දරන ලද වියදම ලෙස ඉන්දියානු රුපියල් මිලියන 400ක මුදලක් අපගේ ණය දැත. ඒ අතරතුර අප්‍රේල් මාස 4 වන දින පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීගරු අජිත් මාන්නපිරු මහතා මාගෙන් ඉල්ලා සිටින ලදී. ඒ සඳහා කැඳවා සිටියේ කුමන පාර්ශ්වයන්ද යන්න මා දැන නොසිටි අතර මා එම කමිටුවට ගිය අවස්ථාවේ දැනගත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් වන්දි තක්සේරු කිරීමට පත් කළ කමිටුවේ සමාජිකයන් කතෝලික පියතුමන්ලා අදාළ නැවේ හිමිකරු සහ රක්ෂණ සමාගම PNI ක්ලබ් නියෝජනය කරන නීතිඥවරු 6 දෙනෙකු රාජ්‍ය නවන සංවිධානවල නියෝජිතයන් සහ මීපා ආයතනයේ නියෝජිතයන්ද සහභාගී වී සිටින බවයි. එම සියලු දෙනා ඉදිරියේ සභාපතිවරයාත් තවත් අයත් නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පවරනු ලබන ආකාරය සහ පදනම පිළිබඳ ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මා ඊට විරෝධයපා විත්ති පාර්ශ්වය වෙනුවෙන් පැමිණ සිටින නීතිඥවරුන් සභාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියෙමි. සමහර පරිසර නීතිපතිවරයා නඩු පැවරීමට කටයුතු කරන ආකාරය ගැන ප්‍රශ්න නොකරන ලෙසද දන්වා සිටියෙමි. සමහර පරිසර විශේෂඥයන් අධිකරණ බලය තීරණය කරනු ලබන විසරදයන් මෙන් මාධ්‍යට අදහස් ප්‍රකාශ කළහ. අනතුරුව ගරු මාන්නපෙරුම මන්ත්‍රීතුමා මගේ දුරකථනයට වට්සප් පණිවිඩයක් එවමින් එහි සඳහන් ඇමරිකන් ඩොලර් මිලියන 250ක් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් ලෙස ලබා දී ඇති පවසා පරීක්ෂණයක් කරන ලෙස මාගෙන් ඉල්ලා සිටියා. 2023 අප්‍රේල් 6 වෙනි දිනයි එම ඉල්ලීම කරේ. මා එම තොරතුර පොලිස්පතිවරයාට සහ රහස් පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අප්‍රේල් 7 වෙනි දින බාර දෙනු ලැබුවා. එම තොරතුර මා පොලිසියට බාර දුන් බව මාධ්‍යයට ප්‍රකාශ කළත් එහි තිබූ චාමර ගුණසේකර යන නම මාධ්‍යයට ලබා නුදුන්නෙමි. ඒත් එම දැනත්තා චාමර ගුණසේකර බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රීගරු චන්දිම වීරක්කොඩි මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කළේය. මා විසින් එම නම මාධ්‍යයට හෙළිදරව් නොකළේ මාධ්‍යම් කුමන්ත්‍රණයක කොටස්කරුවෙක් නිසායයි නොයෙක් අය චෝදනා කරනු දකින්නට ලැබුණේ. ඒ නිසා අප්‍රේල් 25 වන දින මා එම තොරතුරු සියල්ල මෙම ගරු සභාවට ඉදිරිපත් කළෙමි. චාමර ගුණසේකර යනු මංජුල නිස්සංක යන තැනැත්තා බවත් ඔහු නාලක ගොඩහේවා මහතාගේ සගයෙකු බවත් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළවීමත් සමග මංජුල නිස්සංක යන තැනැත්තා ඔහු චාමර ගුණසේකර නොවන බව පවසමින්ම නොයෙකුත් අවලාද සහ නන්දෙඩවීම් ආරම්භ කළේය. ඔහු එහි දැඩි වියරු ස්වභාවයක්ද දිස්විය. නීතිපතිවරයා නඩු පැවරීමේදී
එම විෂය පිළිබඳ විශේෂඥතාවයක් දක්වා ඇති ස්පාක් හෙල්මෝ නැමැති ඔස්ට්‍රේලියානු නීතිඥ සමාගමේ සහාය ලබා ගන්නා ලදී. එම ආයතනයේ උපදෙස් අනුව අදාළ වන්දි නඩුව සිංගප්පූරුවේ ඩෙන්ස්ටන්ස් රෝඩික් ඇන් ඩේවිඩ්සන් LLP සමාගම වෙත බාර දෙන ලදී. මෙම නඩුව අප්‍රේල් 25 වන දින සිංගප්පූරු මහාධිකරණයේ ගොනු කරන ලදී. ඊට අමතර ලෙස තවත් ගැටලුවක් මතුවිය. එනම් 1976 සාගර හිමිකම් පෑම් සම්බන්ධව ජාත්‍යන්තර සම්මුතිය International Convention of Limitation of Liabilities for Maritime LLMC යටතේ බ්‍රිතාන්‍ය ඇඩ්මිරල්ටි කෝට් ඔෆ් ක්වීන්ස් බෙන්ච් අධිකරණයේ අංක AD 2021-03165 දර නඩුව පවරා ඔවුන්ගේ සම්පූර්ණ වගකීම ස්ටර්ලින් පවුන් 19.8 ප්‍රමාණය නොඉක්මිය යුතු බවට නියෝගයක් ලබා ගැනීමට කටයුතු කර ඇත. එම මුදල නැවේ තිබූ භාණ්ඩ සහ පරිසර හානියන් දෙකම ඇතුළත්වය. නමුත් අප හිමිකම් පාන ඇමරිකානු ඩොලර් බිලියන 6.4 යනු එම මුදල මෙන් දළ වශයෙන් 250 ගුණයක්කටත් වඩා ඉක්මවන මුදලකි. එම නිසා එම නැවේ පූර්ණ නොසැලකිල්ල මත එම හානිය සිදුව බව තහවුරු කරමින් එම නඩුව මගින් එකී වගකීම් සීමාව ඉවත් කර ගැනීමට අපිට නීතිමය වශයෙන් සිදුවේ. ඒ සඳහා නීතිපතිතුමා බ්‍රිතාන්‍යයේ DAC බීච් ක්‍රොෆ්ට් LLP නීතිඥ සමාගමේ උපදෙස් ඇතිව පෙනී සිටීම සඳහා රාජ නීතිඥ කිංස් කවුන්සල්ලේ සඳහන්වන පීට මැක්ඩොනල් එගර්ස් මහතාගේ සේවය ලබා ගැනීමට තීරණය කර ඇත. මෙම කරුණු සා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස අප්‍රේල් 25 වන දින මාගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටියද මේ දක්වා ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැත. මෙම කාර්යය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිත බැවින් අප දන්නා කරුණු සත්‍ය ලෙස අනාවරණය කිරීම අපගේ යුතුකම ලෙස සලකා අද දින මෙම කරුණු ඉදිරිපත් කරමි. මෙම විවාදයේ දික් කරනු ලබන ප්‍රකාශ දැනටමත් පවතින නීති කෘත්‍යයන් සම්බන්ධයෙන් අගතිදායක ලෙස සිදු නොකරන ලෙස මම ඉල්ලා සිටිමි. අපගේ විශේෂඥ කමිටුව අසාර්ථකක් බවටත් අප වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මනා පරිචයක් නැති බවටත් සමහර මහජන නියෝජිතයන් කරන ලද වගකීම් විරහිත ප්‍රකාශ අපගේ නඩු අසාර්ථක වීමටද බලපානු ලැබිය හැකි බව මම සඳහන් කරමි. එසේ වුවත් එහි වගකීම හෝ දෝෂය ආණ්ඩුව මත හෝ නීතිපති දෙපාර්තමේන්තුව මත පැවරීමට ඉඩක් නොමැති බවද දන්වා සිටිමි. මෙම නඩු පැවරීමේ නඩු කටයුතු සිදු කරනුයේ සාගර නීතිය පිළිබඳ විදේශ රටවල විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබාගෙන ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ය. ඩෙන්ස්ටන් රොඩික් ඇන් ඩේවිඩ්සන් LLP නීතිඥ සමාගම යනු රක්ෂණ නීතිය සම්බන්ධ ඉතා ප්‍රවීණත්වයක් දරන සිංගප්පූරුවේ පිහිටි 1861 ආරම්භ කරන ලද ප්‍රවීණ නීතිඥ ආයතනයකි. එය නීතිඥවරුන් 200කින් සමන්විත ආයතනයකි. ස්පාක් හෙල්මෝ නැමැති ඔස්ට්‍රේලියානු නීතිඥ සමාගම රක්ෂණ නීතිය සම්බන්ධ ඉතා ප්‍රවීණත්වයක් දරන ප්‍රසිද්ධ නීති ආයතනයක් වන අතර එහි කාර්ය මණ්ඩලය පමණක් 800ක් වනු ඇත. පසුගිය සතියේ දින කීපයකම පාර්ලිමේන්තු මන්ත්‍රී බාන් අජිත් මාන්නපෙරු මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ එම නඩු කටයුතු සිදු කරන නිලධාරියෙකුට දුරකථනයෙන් කතා කොට සිංගප්පූරු අධිකරණයේ පවන ලද නඩුවේ පැමිණිල්ලේ පිටපතක් ඔහුට අවශ්‍ය බව දන්වා ඇත. නීතිපතිවරයා නඩු පැවැරීමට අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබා ගන්නේ මීපා ආයතනයේනි. ඔහු නඩුව පවරනු ලබන්නේ ශ්‍රී ලංකා ජනරජයේ වෙනුවෙනි. එක අතකින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අල්ලස් ගෙන ඇතැයි චෝදනා කරමින් ඔවුන් පවරන ලද නඩුවේ ලිපිලේඛන තමන්ට අවශ්‍ය බව කියාපෑම නිසා විශාල සහ බරපතල සැකයක් අපිට මතුවී තිබෙනවා. ගරු සභාපතිතුමනි, මෙම නඩුව සිංගප්පූරුවේ අධිකරණයේ පැවරීම පිළිබඳව බරපතල විවේචන එල්ල කරා. අපිට මෙම නඩුව සිංගප්පූරුවේ අධිකරණයට පවරන්න හේතු ගණනාවක් බලපෑවා. ඒව නීතිමය කරුණු. පළවෙනි කාරණය තමයි එම නැව හිමිකාර EOS රෝ ප්‍රයිවේට් ලිමිටඩ් කියන සමාගම ලියාපදිංචි වෙලා තියෙන සිංගප්පූරුවේ. දෙවැනි කාරණය, එම නැවේ චාටපාටියක විදිහට මෙහෙයුම් කටයුතු සිදු කළ කිල්නි ෂිපින් ප්‍රයිවේට් ලිමිටඩ් කියන ආයතනය ලියාපදිංචි කරලා තිබෙන්නේ සිංගප්පූරුවේ. තුන, ගරු සභාපතිතුමනි,
Emma Himikar Samagam Danata Bankolot. Api Lankawe Adhikarane King, Nadu Thinduwak Laba Gattat, Emma Samagamata Erehiwa Eka Kriyathmaka Kirime. Honorable Minister, please wind up. We have given 8 more minutes more than the. We will reduce from our side that, don't worry. I will take the responsibility. Etakota Api me Garu Sabhapathitumani me Naduwa Lankawe Dala Apita Nadu Thinduwak Laba Gattat, Bankolot Vecha Samagamakata Erehiwa. Askisi kriyatmaka karala mudal laba ganime kramavedayak apita na anith eka Singapore wade giilla nadu thinduwa kriyatmaka kirima pilibandawa neethimaya gatalu thibenawa namuth Singapore e thiyenawa 1931 sammatha karapu panatak third parties rights against insurers act e neethiya anuwa thunwena parshavayage wagakima yatate e Singapore neethi yatate api laba ganna nadu thinduwa bankolot vechcha samagamakata erehiwa laba gatte uwat Rakshana Ayatane Ita Vagaki and Nisajatantara Nityanua Apideka Mudal Aikaraganime Hekiava Klabinova. Anitkarne Tamegaru Sabapati Tumani Matukara Pukaranyak may niti chavarun Toragani may the Videsi and Niti Chavarun Api Merate Nisi Kramabede Anugamane Karadakina Karane. Epilibando Sielu Datama Satuati Benava, Ita Adala, Sielu Makarana Pilibandava, Amate Mandale, Idripat Kerala, Amate Mandale, Anumatila Baganetibena. Ekama Mimastakar, Vijayarat Metituma, Mesaba Inanisama, Tumag, Ilima Karana, Obatuma Pasuki Dinedi, May Parliament to Obatumage Katavi di Prakasakara, New Diamond Naukawa Sambanda, Yam Parsevia Cuisine, Dollar Million of Pahakal, Alas Mudala, Labagani, Maxidula Tibena, Union Bankway, Ginumakatamai, E Mudalavi. Mama ඔබතුමාගෙන් කාරණික වෙලා සිටිනවා මම CID එකට පැමිණි කරලා තියෙන්නේ ඔබ එහෙම තොරතුරු මට නුදුන්නට ප්‍රශ්නයක් නැහැ CID විමර්ශන ආරම්භ කරලා තියෙනවා කරුණා කරලා ඔබතුමා ඒක ලබා දුන්නොත් මේ ප්‍රශ්නේ පිළිබඳව රටට මහ ජනතාවට નિયમિત තත්ත්වය දැනගන්න ලොකු උපකාරයක් වෙනවා මම විශ්වාස කරනවා ඔබතුමා මගේ ඉල්ලීමට ඇහුම්කන් දීලා ඒ කටයුතු සිදු කරයි කියලා අනිත් කාරණේ තමයි ගරු සභාපතිතුමනි මේ සභාවේ සිටින සියලු පක්ෂ නායකින් විසින් ගත යුතු තීරණයක් අපි දැන් මේ නඩුව අප්‍රේල් 25 වෙනි දින පැවරුවා එතකොට මේ නඩුවේ පළවෙනි දිනේ විදියට සිංගප්පූරුවේ මහ අධිකරණයේ නියම කරේ ජූනි මාසේ පළවෙනිදා හැබැයි ඒ අතරතුර අපේ පාර්ලිමේන්තුවේ සහ අපේ මාධ්‍ය තුලින් මේ පිළිබඳව විශාල ප්‍රශ්න රාශියක් අපි මතු කරා ඒ මතුවෙච්ච හේතුව නිසාම කියලා මම විශ්වාස කරනවා ඒකේ ජූනි පළවෙනිදා දිනේ ඇඩ්වාන්ස් කරලා ඉදිරියට අරගෙන තිබුණා Singapore Mahadikaranaya, Eanu Adadine di Mena do Pratamorata Kandavimata, Niamitavati Beno. Namut Adadine and Kotapita Silu Karun Idripatkara and Hekiavak Netinisa, Samata Niti Patitumat, Singapore Niti Samagamat, Dinaki Pekat, Kalabagani, Nanaturu, Epilibanda Karun Idripatkarai. Edogara Garsababa, Tumani Mewage, Barapatala Karanak, 6.4 billion, billion higher the Samahatarak, Americanu dollar, Mudalak. One දිවිදියට ඉල්ලලා අපි මේ පවත්වගෙන යන නඩු කටයුතු සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේදී විවිධ මත ප්‍රකාශ වෙන්න පුළුවන්. ඒ එසේ මත ප්‍රකාශ වීම ඊ타මත්ම නඩුවට අගතිදායක ලෙස බලපාන්න පුළුවන්. මේක මේ පුජ්‍යලයන් අතර පක්ෂයක් අතර ප්‍රශ්නයක් නෙමෙයි මේක රටේ ප්‍රශ්නයක්. මේ මුදල පාඩුව අපි අය කරගන්නේ ශ්‍රී ලංකා ජනරජයට සමස්ත ශ්‍රී ලංකා රටවැසියන් වෙනුවෙන්. ඉතින් මේ වගේ නඩු කටයුත්තක් වැදගත් නඩු කටයුත්තක් විශේෂයෙන්ම විදේශීය රටක අධිකරණයක තියෙනකොට අපි මේ පාර්ලිමේන්තුවේ කරනු ලබන ප්‍රකාශන බොහෝ සෙයින් ඊට අගතිදායක වෙන්නට පුළුවන්. ඒක නිසා මම දැක්කා ඔබතුමාලා තීරණය කරලා තියෙනවා හෙට දිනේ මේ පිළිබඳ විවාදයක් පවත්වන්න. ඒක නීති විරෝධී තීරණයක්. මං ගරු කතානායකතුමාට මේ අවස්ථාවේදී මතක් කරනවා. අපේ ස්ථාවර නියෝග 36 ඊයන් යටතේ ප්‍රශ්න ඇසීමේ අයිතිවාසිකම මතු සඳහන් රීතිවලට යටත් විය යුතුය යනුවෙන් සඳහන් වෙනවා. ඊ අධිකරණයක විනිශ්චයට භාජන වෙමින් පවතින යම් කාරණයක් හෝ අධිකරණ තීරණයක් ලබා දීමට નિયમિત යම් කාරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක සඳහනක් නොතිබිය යුත්තේය. අඩුගාන අපිට යෝජනා සම්මතයක් හෝ යෝජනා සාකච්ඡාවක් නෙවෙයි ගරු සභාපතිතුමනි. අපිට පවතින නීතිය පවතින නඩුවක් සම්බන්ධව ප්‍රශ්නයක්වත් අපිට අහන්න අයිතිය නැහැ. මේ පාර්ලිමේන්තුවේ අපි සම්මත කරගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා රාමුව ඇතුළත සම්මත කරගත්ත රීතිමාලාවේ තමයි එහෙම කියන්නේ. එතකොට අපි සම්මත කරගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපි සම්මත කරගත්ත රීතිමාලාව උල්ලංඝනය කරන්ඩ මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා සහ පක්ෂනායකතුමාලා
katayutu karanavana, eka barapatala karanaya. Enisa mama me karane matukaranne, samanya naduwaka prashnayak nam mama meka matukaranne ne. Me pilibanda matukaranu labana idiripat karanu labana karunu. Itamatma agatidayaka lesa, me naduwata balapanna puluwan, apita labenna thibena wandi mudala, apita ahimi wenna puluwan, anna ehema unoth, me parlamentuwe kathanayaka tumalat, tumat pakshanayakawaruth, e wagakima baragatha yutuyi kiyala mama me awasthave pahediliwa prakasha karamin. Vadipura kale laba deema sambandhayen oba tumata man stutiya prakasha karanawa. Thank you. Honorable Vijita Herath, you have 8 minutes. Garu Karaka Sabha Sabhapathumani, visheshayenma aanayana apanayana pilibanda gasat nivedana kipe.